තාම වාහනයක් හොයාගන්න බැරි වුණාද? එහෙනම් යන්නකෝ dasathamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. ඊයේ දිනේදී උදේ ගම්මන්පිල හිටපු මන්ත්‍රීතුමා හෙළිදරව්වක් පාස්කු ප්‍රහාරය පිළිබඳව දන්වා සිටියා. ඔබ දන්නවා මේ රටේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හැමෝටම වැදගත්, ඒ වගේම අපි හැමෝටම බලපාන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය. වෙන කිසිම දෙයක් හින්දා නෙමෙයි, දේශපාලන වාසිකා ලබා ගන්නවත් එහෙම කාරණාවක් නෙමෙයි. අපේ රටේ ශ්‍රී ලාංකිකයොත් ඒ වගේම විදේශිකයන්වත් 300කට අසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම විශාල පිරිසක් රෝගාතුරු වෙලා තවමත් ඉන්නවා. මේ කාරණා හින්දා අපිට රටක් හැටියට අපි හැමෝටම සාධාරණයක් වෙන්න නම් මේකේ වැරදිකරුවන් නීති හැමෝට ගෙන ඉන්න ඕනේ. එතකොට අපි මේ වෙලාවේදී මේ රජයෙන් ඉල්ලීමක් කරනවා. දැන් ඊයේ දිනේදී හෙළිවෙච්ච කාරණාව නිකන් සුළු කොට සලකන්න එපා. මේකේ ඇත්ත නැත්ත මේ පිළිබඳව විමර්ශනයේදී මේ දැන්පත් කරලා තියෙන පත්වීම් එක්ක බාධාවක් වෙනවද? ඍජුවම දැන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනිවරත්න මැතිතුමාටත් ඒ වගේම ශානි අබේසේකර මැතිතුමාටත් මේ චෝදනා එල්ල වෙනවා. එතකොට මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු කරලා මේ කාරණාව, මේක එසේ මෙසේ කටයුත්තක් නෙමේ, මේක ජනාධිපති කොමිසම වාර්තාවේ සඳහන් වරලා තියෙන කාරණා. එතකොට මේ කොමිසමේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන කාරණාවල් දිහා බලනකොට ඒ ගැන නිසි අවධානයක් යොමු කළ යුතුම වෙනවා. දැන් මෙතනදී මේ රෙකමෙන්ඩේෂන් වල තියෙනවා SDIG CID සීනිය DIG CID රවි සෙනිවිරත්න and Director CID SSP ශානි අබේසේකර should be prosecuted by the relevant authority under the relevant provisions of the penal code for their negligence in conducting investigations. එතකොට ඒ ඍජු චෝදනාවක් ඒ අයට එල්ල වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා සමග ජන බලවේගයේ හැටියට අපිට ඌමනාව තියෙන පක්ෂයක් හැටියට දේශපාලන වාසි ලබා ගන්න නෙමෙයි, අපි කාදිනල්තුමාටත් ඉතාමත් අවංකව පිරිසුදු චේතනාවෙන් අපි ප්‍රකාශ කරා, ලිඛිතව ලබා දුන්නා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ගන්නා ක්‍රියාමාර්ග. ඒ අවස්ථාවේදී අපි ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපි ජාත්‍යන්තර සහාය ලබා ගන්නවා කියන එක. ඒ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහායත් ඇතුව මේ පරීක්ෂණ සිදු කරනවා කියන එක. දැන් අපි මේ ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා. අපි ආණ්ඩුව ගත්තනම් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති හැටියට පත් වෙලා නම් මෙලහට අපි ජාත්‍යන්තර සහයෝගය ඇතිව විශේෂඥයින්ගේ සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් මේ පිළිබඳව සඳහන් කරනවා, මේ පිළිබඳව යොමු කරනවා. දැන් මේ රටේ යම් යම් පුද්ගලීන් පිළිබඳව සැකයක් තියෙනවා නම් දැන් මේ ප්‍රධාන වශයෙන් මේ දෙදෙනා යලි පොලිසියේ ප්‍රධාන පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් හැටියටත් ඒ වගේම පොලිසියේ නිලධාරී ඉතාම ජේෂ්ඨ නිලධාරීන් හැටියට මේ පරීක්ෂණට බාධාවක් වෙනවා නම් මම හිතන්නේ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. ඒ අයව තාවකාලිකව හෝ යම් ක්‍රියාවලියක් අවසන් වෙනතුරු මේ අය පිළිබඳව තීන්දුවක් අරගෙන ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන්න. මට මේ පරීක්ෂණයේ දේශීය වශයෙන් යම් යම් බාධාවල් තියෙනවා කියන එක ඉතා පැහැදිලි. ඒක පොලිසිය තුළ වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරියෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් බාහිර පුද්ගලින්ගෙන් බලපෑම් තියෙන බව අපි කාටත් තේරෙනවා.
එතකොට ඇයි අපි ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නේ නැත්තේ? ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහයෝගය ජාත්‍යන්තර ආයතන ඔබට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්නකොට කිව්වේ ස්කොට්ලන්ඩ් යාඩ් එකේ සහයෝගය ලබා ගන්නවා කියලා. හැබැයි ජනාධිපති වුණාට පස්සේ එතුමට ස්කොට්ලන්ඩ් යාඩ් අමතක වුණා. අපි දිගින් දිගටම මතක් කරා. අපි ඉතා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ස්කොට්ලන්ඩ් යාඩ් වැනි ජාත්‍යන්තර සංවිධාන මේ විමර්ශන වලට සහයෝගය ලබා ගන්න පුළුවන් ඒ ආයතන ඒ විශේෂඥයින් සියලුම දෙනා අපි එකතු කර ගන්නවා කියන එක. හැබැයි ඒ කටයුත්ත තවමත් සිදු වෙලා නැහැ මේ අවස්ථාවේ. මොකද මේ රජයට ඉතා පැහැදිලිවම මේ මැතිවරණයේදී වාසියක් වෙන හැටියට මේ මැතිවරණ කටයුතු වලදී වාසියක් වෙන හැටියට මේ පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනෙට ගත්තා. මේ රටේ ජනතාවටත් කාදිනල්තුමා ඇතුළු කතෝලික ජනතාවටත් විශ්වාසයක් ලබා දෙන්න කටයුතු කරා. එහෙනම් මේ බරපතල චෝදනාව සුළුකොට සලකන්න බෑ. මේක කවුද කිව්වේ? ඒ කිව්ව පුද්ගලයාගේ දේශපාලන ඉතිහාසය ඒවා අදාළ වෙන්නේ නැහැ. මේ වෙලාවේදී යම් ජනාධිපති වාර්තාවක් පිළිබඳව හෙළිදරව්වක් වෙලා තියෙනවා. ඒ හෙළිදරව්වේ තියෙන කාරණා තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක කිව්වේ කවුද, කොහෙද කිව්වේ, මොනවටද කිව්වේ ඒක අදාළ වෙන්නේ නැහැ. ඒකින්ද අපි සතුටු වෙනවා මේ හෙළි කිරීම පිළිබඳව. හැබැයි මේ හෙළි කිරීම සුළු කොට සලකන්නේ නැතුව මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට රජය කටයුතු කළ යුතුයි, මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. වගේම සමගි ජන බලවේගය හැටියට අපි කාදිනල්තුමාටත් මේ රටේ ජනතාවටත් ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරා පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ගෙන යන වැඩපිළිවෙල. මේ ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රධාන වශයෙන් විශේෂඥ දැනුම ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න අපි කටයුතු කරනවා කියන එක දිගින් දිගටම ප්‍රකාශ කරා පමණක් නෙමෙයි, ඒක ලිඛිතවත් කාදිනල්තුමාට අපි යොමු කරලා තියෙනවා. අපි පක්ෂයක් හැටියට ඒ කටයුත්ත කරන්න බැඳී සිටිනවා. ඒ එවැනි කටයුත්තක් මෙම රජයෙන් කළ යුතුයි කියන යෝජනාව අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අපි දිගින් දිගටමත් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කටයුතු කළ යුතුයි කියන ප්‍රකාශ දිගින් දිගටම සිදු කරලා තියෙනවා. ඒ පරීක්ෂණ සිදු කරන්න විපක්ෂයයි අපි සියලුම දෙනා පක්ෂයක් හැටියට සමග ජන බලවේගය හැටියට අපිට අවශ්‍ය උපරිම සහයෝගය අපි ලබා දෙන්න මේ රජයට කටයුතු කරනවා. අනුර කුමාර දිසානායක මැතිතුමාට, මේ රජයට, මේ ආයතන වලට, අපේ සියලුම අපේ නීතිඥයින්ගේ ප්‍රවීණ නීතිඥයින්ගේ සහයෝගය, ඉදිරියේදී එන පාර්ලිමේන්තුවේදී යම් යම් නීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඊට අවශ්‍ය සහයෝගය, මේ හැම දෙයක්ම අපිට ලබා දීලා තියෙන තොරතුරු මේ වෙනකොටත් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ හැම දෙයකටම පූර්ණ සහයෝගය සමග ජන බලවේගය හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි සියලුම දෙනා අපි ලබා දෙන්න කටයුතු කරනවා. නැවතත් අපි ඉල්ලීමක් කරනවා මේ රජයට වහාම මේ ඊයේ දිනේ වෙච්ච හෙළිදරව්ව පිළිබඳවත් ඒ වගේම මේ පරීක්ෂණ ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ඒ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වෙනස් කිරීම සිදු කරන්න ඕන නම්, එහෙම නැත්නම් ඒ නිලධාරීන් තාවකාලිකව ඒ තනතුරු වලින් ඉවත් කරන්න අවශ්‍ය නම් ඒ හැම දෙයක්ම ඔබගේ වගකීම ඔබ සිදු කරලා සාධාරණයක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරන්න කියන එක අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හා මේ රජයට ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඔබ එසේ කළේ නැත්නම් ඒ වෙනුවෙන් අපි ඉදිරියට ඇවිල්ලා ඔබට විරුද්ධව ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ව නොබියවත් ගන්නවා කියන එක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඔබ මේ මැතිවරණය ජයග්‍රහණය කරේ
මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා කියන එක ඒක අමතක කරන්න එපා. ඒ සඳහා විශේෂ අවධානය යොමු කරන්න. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.